හරි දැන් දරණේ එහෙනම් අපි පන්තිය කරන්න පටන් ගමු ගීසසි කතා කරපු කොටස් ටික අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ගීසතේ හඳුනා දුන්නා මේ මොමන්ට් ඔෆ් ෆෝස් නැත්නම් බලගූර්ණේ සම්බන්ධව තමයි අපි කතා කරේ එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එයිහා සම්බන්ධව තියෙන විශේෂ කොටස් කීපයක් ගැන ඒක කතා කරලා අපි මේ ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යමු දැන් තුකේ මම දෙන්නම් මෙන්න ගානක් මේ දෙන්නේ දණ්ඩක් මේ තියෙන දණ්ඩක් මේකේ බ්‍රමණ මේ දණ්ඩ බ්‍රමණේ වෙන්න අපි මේ දණ්ඩ තියලා තියෙන මෙන්න වගේ ආධාරකයක් උඩ දැන් ගීසතේ මම මෙතන මැද ඇණයක් දාලා ඒ විදිහ තමයි ඒක කරේ දැන් අද මම මේ වගේ අවස්ථාවක් පෙන්වලා තියෙනවා එතකොට මේ දණ්ඩ මේ මෙහින් පාත් කරොත් මේ පැත්තට කරකැවෙනවා මේ පාත් කරොත් මේට ගැප් කරකැවෙනවා එතකොට මේක අපි හඳුන්වනවා දණ්ඩ භ්‍රමණය වෙන අක්ෂය විදියට ඒකනම් අපි කියනවා රොටේට් ඇක්සිස් නැත්නම් භ්‍රමණ අක්ෂය කියලා රොටේට් ඇක්සිස් නැත්නම් භ්‍රමණ අක්ෂය එතකොට බලගූර්ණයේ නැත්නම් මොමන්ට් ඔෆ් ෆෝස් කෙරෙහි බලපාන්නේ සාධක දෙකයි එකක් අපි යොදන බලය සහ එම බලයේ ක්‍රියාත්මක වන ස්ථානයට රොටේට් ඇක්සිස් එකේ නැත්නම් භ්‍රමණ අක්ෂයේ ඉඳලා පවතින ලම්බ දුර perpendicular distance එකයි කියන දෙක තමයි බලපාන්නේ කියලා මම කීසතිය කිව්වා එතකොට දැන් මම මෙතන බල කීපයක් ඔයාලට ලබා දෙනවා මෙන්න එක බලයක් අපි ක්‍රියාත්මක කරනවා හරි ඒක අගේ මම දෙන්න 20 නිව්ටන් ඊළඟට මම තව බලයක් උඩට දෙන්න 30 නිව්ටන් දැනට බල දෙකක් ඇති අපි හිමීට බල සංඛ්‍යාව මේකට ලැබෙන බල සංඛ්‍යාව වැඩි කරමු දැනට මේ බල දෙක විතරක් තිබ්බම ඇති දැන් මම ඔයාලට දෙන්න ඕන භ්‍රමණ අක්ෂයේ සිට මේ බලේ ක්‍රියාත්මක වෙන තැනට තියෙන ලම්බ දුර නැත්නම් perpendicular distance එක දෙන්න ඕන මෙන්න මේක අංශක 90 දුර right ඒක මම දෙන්නම් මීටර එකක් විදියට ඊළඟට මම දෙන්නම් මෙතන ඉඳලා පවතින ලම්බ දුර මේ බලයට 30 නිව්ටන් කියන බලයට තියෙන ලම්බ දුර දෙන්නම් ඒක අපි දාමු දශම 8 මීටර් 1.8 මීටර් මේ දශම දෙක මෙතන තියෙනවා සමහරට පේන්නේ නැති වෙයි 1.8 මීටර් තමයි තියෙන්නේ දැන් ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි මෙම සිද්ධියට අදාළව සම්ප්‍රයුක්ත බලගූර්ණේ නැත්නම් resultant moment of force එක හොයන්න තියෙන්නේ කොයිල කට්ටිය මට උත්තරේ ලබා දෙන්න. resultant moment of force RMF සම්ප්‍රයුක්ත බල ගූර්ණේ
ලබා දෙන්නවද මේ අවස්ථාව සම්බන්ධ කරගෙන right දැන්ට උත්තරයක් හම්බුණා අපි බලමු තව උත්තර ලැබෙන විදියට තාම දෙන්නයි මට උත්තර ලබා දුන්නේ අපේ මේකට ලොග් වෙලා ඉන්නවා 16ක් දැන් 18ක් ඉන්නවා ඔව් රයිට් තව උත්තරයක් ආවා ඔව් උත්තර වර්ග දෙකක් එනවා බලමු අපි संप्रयुक्त बल गूर्णे रिजल्ट मोमेंट ऑफ फोर्स मैवत गेनवा संप्रयुक्त बल गूर्णे रिजल्ट मोमेंट ऑफ फोर्स अमुत मेम दंड मत क्रियात्मक बल गूर्ण वल मोमेंट ऑफ फोर्स वल सम्यक एक संप्रयुक्त बलगूर्ण मोमेंट ऑफ फोर्स मेहम की मे वस्तु मत क्रियात्मक बलगूर्ण निशा अतिवन थनी बलगूर्ण बलपैन सिंगल मोमेंट ऑफ फोर्स सिंगल इफेक्ट तानी बाल में हो उत्साह मदग त्याग संप्रयुक्त बल वेन पुलवा रिजल्ट फोर्स वेन पुलवा संप्रयुक्त बल गोल रिजल्ट मोमेंट ऑफ फोर्स वेन पुलवा अभी दिशावक होयन दिशावक संधान कर संप्रयुक्त बल वेदी resultant force එක හොයද්දි සම්ප්‍රයුක්ත බලය හොයද්දි අපි දිශාව දැම්මේ එක්ක මෙහෙට එක්ක මෙහෙට වස්තුව ඉහළට තල්නේ වෙන අවස්ථාවක් නම් සිරස්ව නම් උඩට දාන්න පුළුවන් සිරස්ව පල්ලෙහාට යනවා නම් ඉතලේ පල්ලෙහාට දාන්න පුළුවන් හරි සරල වේකීය ඉතල තමයි අපි ගෙහුවේ දිශාවට मेतर सिद्धि मेके वेन्नी मे वस्तु अक्ष अक्वाटेट भ्रमण एन सामने के दाने मे तो अभी दाने मेहिटे मेन मेहिम का भ्रमणाक्ष भ्रमणाक्ष मे तीत के भ्रमणाक्ष मे पेतर रावटगी मेहिम क्रियात्मक दिखाई पे मेहम 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 गीला मेहमे तम संबंधी भ्रमणाक्षी टारगेट कर भ्रमणाक्षी मे पे भ्रमणाक्षी टारगेट कर मेहनती है तो दीताले मेहमदार मेहमद मेकम तम मेकी कौर मेहमदीवे मेहमदी कौर मेहमदीवे किसी में कैटलवा सिद्धि हरि दिथन सिद्धि संप्रयुक्त बलगूर्ण क्लॉक वाइज उर्लोसी खटु करक आंगे राइट बल अभी इसलिए मैं आदि हम तीत
බ්‍රමණක්ෂේත්‍ර අදාළ තිත තියන්නේ බලයේ තියෙන්නේ උඩට අතනින් ගන්න තේරෙන්නේ නැත්තම් මෙහෙම කරා පැත්තකින් ගියා. ඒතර මේක මෙහෙම තිරස් යන්නේ. ඔයාලා මොකද කරන්නේ මේක වෘතාකාර පතයක් ඔස්සේ නිර්මාණය. ඒකට මෙන්න මෙහෙම තියෙනවා. කොහොම තියෙන එකද? කොහොම කරකැවෙන්න පුළුවන් එකද? ඔන්න ඔහොම කරකැවෙන්න පුළුවන්. 30යි. අයි මේක මේ බ්‍රමණක්ෂයක් වටේ කරකැවෙන හින්දා තමයි මෙහෙම කෙලින් උඩට යන්නේ නැතුව මේ වෘතාකාර පතේකින් කරකැවෙන්නේ. පැහැදිලිද? දැන් අපි හොයන්නේ අනිත් පැත්ත. මේක තියෙන්නේ විරුද්ධ අනිත් පැත්ත. එතකොට දාන්න එන්නේ වෙන හරි බල දුන්නේ ලම්බ දුර ගුණ කෙරේම 1.8 මීට අපි ඊළඟ එක බලන්න ඕනේ නේද 20 ඒකත් මම මෙතන ලියන්න තිත දිව බලේ මෙහෙම පල්ලෙහාට තියෙන මොකද මේ මෙන්න මෙහෙම කරගන්න ඒ කියන්නේ මෙන්න මෙහෙම මාර්ගය ඒ කියන්නේ අපි හොයන පැත්තට විරුද්ධ පැත්තට ඒකත් මේක වගේම හොයන පැත්තට විරුද්ධ පැත්තට එනදී විරුද්ධ පැත්ත නම් තියෙන ඍණ කියලා දාන්නයි තියෙනවා. එකක් ඍණ. ඒකේ බලය යගේ 20යි නේ. ලම්බ දුර මීටර 2. ඔන්න උත්තරේ කොට නැංගු. දැන් 18 ගුණ කිරීම සරි 1.8 ගුණ කිරීම කි. පැහැදිලි? 18 ලියනොද 30 යටින් ලියන මේ සුළු කරන්න අමාරුයි කියලා හිතන කට්ටියට අනේ තමයි මේක පිටින් සුළු කරනවා යාළුවගේ තියෙන පුහුණුව මත බිඳුවරකට බිඳුව බිඳුවරක් එක බිඳුවයි හරි ඊළඟට තුන්වරකට 8 16 24 24න් 4යි 3යි 2ක් හරි ඉතුරුයි දෙක තුන්වරක් එක 3යි 3යි 2යි 5යි 0.4යි 5යි يعني 540ක් වෙනවා සුළු කරාම අපි අමතක කරා දශම ස්ථාන එකක් ඒ කියන්නේ 54.0යි ඍණ 54.0යි දශම බිංදුව ලියන්න ඕනේ නැහැ උත්තරේ නිවුන් මීට වලින් ඒකකෙන් හරි උත්තරේ නම් ඒක කියන්නේ නිව්ටන් මීටර. 20 වරක් එක වෙන 20යි නිව්ටන් මීටර. තොර ඍණම තියනවා කීයද? 74. දැන් උත්තරේ ඍණ. එකෙන් කියන්නේ මොකක්ද? සම්ප්‍රයුක්ත බලධූරණේ නැත්නම් රිසල්ටන් මොමන්ට් ඔෆ් ෆෝස් එක තියෙන අපි හොයපු පැත්තනේ. संप्रयुक्त बल अरे दिशा मार्ग दिशा मार्ग දැන් ඉතින් ඍණ දාන්න ඕනේ. දැන් දාන්න. පැත්ත මාරු කරානේ. එහෙනම් ඔන්න අපි හොයාගත්ත සම්ප්‍රයුක්ත බලධූරණේ නැත්නම් රිසල්ටන් මොමන්ට් ඔෆ් ෆෝස් තියෙන්නේ කොයි පැත්තටද කියලා. ලියාගන්න අවශ්‍ය ඉන්න අය ඇති. යාළුවෝ ලියාගන්න මේක. අපි ඊළඟට අවධානය යොමු කරනවා. ටික ටික මම බල වැඩි කරනවා. බල වැඩි කරලා එනික සාකච්ඡා කරනවා. ඒ මතක තියාගන්න වීඩියෝ එක පටන් ගත්තේ 4:50ට හරි 4:50ට පටන් ගත්තේ වීඩියෝ එක ඉවර වෙයි 5:00ට වගේ විනාඩි 40යි තියෙන අපේ මීටින් එක
දැසවා දන්නා සුපුරුදු විදියටම කරන්න ඕන මොකද්ද කියලා. ඔබට එවපු හතර හමාරට එවපු ලින්ක් එකෙන් ආයි සම්බන්ධ වෙන තමයි තියෙන්නේ. අද හොඳයි අපේ 21 දෙනෙක් මම ඇරෙන්න 21 දෙනෙක් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒක හොඳ ජයග්‍රහණයක්. ඉතින් වැඩ ටික කරගෙන යමු දරුවනේ. මෙන්න ඔයාලගේ අවස්ථාව මේ ගාන හදාගන්න. අපි ඊට පස්සේ ඊළඟ ගානට අවධානය යොමු කරමු. මම දැන් මේක මකනවා. දන්න තියන්න මේ පිටන. අනිත් කොටස් ටික මකනවා. මොකද මේ දන්නම පාවිච්චි කරලා ඉතුරු වැඩ ටිකක් කරගන්න පුළුවන්. හරි. අතලිස් පහයිනේ උතුම් තිහයි නියුතුම් අන්න බ්‍රමණක්ෂේන්දල එතැන්ට තියෙන දුර දෙන්න යන පිදාමු 1.2 මීටර් මෙතන ඉඳලා මෙතන තියෙන දුර දාන්න මම දෙකයි මීටර් කියලා ඊළඟට මේ දුර මේ බලේ දුර හොමම තියලා මෙතන මම දාන්න 25 නිකුත් ඊළඟට මම තව ටිකක් දික් කරලා මේ පැත්තට බලයක් දෙන්න 46 නිකුත් මෙතන ඉඳලා මෙතනට තියන දුර දශම හතක් වගේ ගන්න දශම 7 මීටර් හරි දැන් ගාන හදන්න මෙතන සම්ප්‍රයුක්ත බලපූර්ණේ හොයන්න ගැටලු සහගත තැන් තියෙනවා නම් අහන්න මම නැවත අගයන් ටික දෙන්නම් 1.2 මීටර් මෙන්න මෙතන ඉඳලා මෙතනට 2 මීටර් එතන ඉඳලා එතනට මෙතන ඉඳලා මෙතනට 25ට 1.8 මීටර් මෙතන ඉඳලා මෙතනට 0.7යි 0.7 නැත්නම් 0.7 මීටර්ස් තියෙන්නේ හරි දැන් ඉතින් ඔයාලා දෙන්න ගාන හදලා රිසල්ටන් මොමන්ට් ඔෆ් ෆෝස් නැත්නම් සම්ප්‍රයුක්ත බල ගුණනේ හොයන්න තමයි තියෙන්නේ
තර කීපයක් මට ලැබෙනවා එකිනෙකට වෙනස් උත්තර එකත් හොඳයි බලමුනේ මොකද්ද සිද්ධිය කියලා ඔව් තර විශාල ප්‍රමාණයක් කියනවා බොහොම හොඳයි ආයිට් ටිකක් ලොකු උත්තරයක් එනවා මංවත් තාමන්නේ උත්තරේ මොකද්ද කියලා මට මේ හිතන විදියට දුරවල් ටිකක් දීලා තියෙන්නේ අපි බලමු මොකක්ද හරි උත්තරේ කියලා මටත් බලා ගන්න පුළුවන් එතකොට මම මෙහෙ දුවම් පේනවා අර්ථ හරි අපි වෑන්නේ RMF සම්ප්‍රයුක්ත බල ගුර්ණේ හැන්නේ ඉතින් අපි දිශාවක් සඳහන් කරන්නේ खाली मैं वो पैतर विरुद्ध पैतर मम दान एक अब मारे हितिचे निशा दान में न तो मम मैं गान दिया बाला मदाबु दे अपने में करूँ एक मारे हितिरा मम दान में देंगा भी बाल समान लखुना मम मेहन दान ना लागिम बन देंगा भी इस सलम बड़े में पैतर में पटांगा रखने हाँ पैतर है दारो हतलिए तीन में मेहमाएं पाल තිතති වූවා හතලේ තියෙන මෙහෙතන කොහොමද කරකැවෙන්නේ මෙහෙම රවමක් ගහන්න කොහටද කරකැවෙන්නේ ඉතලේ තියෙන පැත්තෙන් තියෙන්නේ මෙතන ඉතින් අපි හොයන්නේ කොහොම එකක්ද අපි හොයන්නේ මෙහෙම කරකැවෙන එක ඒව තමයි දන්න මේක තියෙන අනික මේ හතලේ හැදී උඩු එනදී ඍණ තමයි දාන්නේ අකමැත්තෙන් උනත් ඍණ දාන්න අකමැත්තක් කැමැත්තක් කියලා නේ හරි දේ තමයි කරන්නේ. ඉතින් ඍණ හතර. පටන් ගන්නකොටම ඍණ දාන්න ඕන. කමන්නේ. ඍණ හතරේ නේ. දැන් භ්‍රමණක්ෂය කො මේක. දැන් භ්‍රමණක්ෂය. එතනින්ද අතන තියෙන ලම්බ දුර හොයාගන්න ඕනේ. 1.8ක් මෙතන තියෙනවා. 0.7ක් මෙතන. 1.8 එකතු කිරීම 0.7. අටයි හතයි පහළවයි ඉතුරුයි එකක් එකයි එකයි දෙකයි දෙකයි දශම පහ ගුණ කිරීම දෙකයි දශම පහ මීටර් එම පළවෙනි අවස්ථාව පී පිළිවෙලට නයන් ඊට ඊළඟට දෙන්නේ කවුරු ගැන කතා කරන්නද 25 නේ इसी पहाड़ ये ना बालू मुकर तो कोई भी अतर तो करके नहीं दिया मेहनत नहीं दी राम का आगाम नहीं थी तो करके नहीं पहाड़ मेहनत अपने होए ना बेहतर ने पिवाने ते बेहतर ये ना दिन दाना दाना इसी पहाड़ नहीं होती ගුණ කිරීම මෙතන ඉඳලා මෙතනට දෙන දුර 1.8 මීටර් 1.8 මීටර් දැන් අපි දෙකක් කියලා මේ පැත්තේ තියෙන බලක ඉවරයිනේ භ්‍රමණක්ෂයේ මේ පැත්තේ තියෙන ටික දැන් අපි භ්‍රමණක්ෂයේ මෙහා පැත්තේ තියෙන ටික බලනවා භ්‍රමණක්ෂයේ මෙහා පැත්තේ තියෙන්නේ 45 ළඟ අර මේ බ්‍රමණක්ෂය කියලා බලේ පල්ලයටනේ තියෙන්නේ දැන් ගාවම ගහගන්න. ඉතින් උනක් කම. ඉතින් තමයි කරගන්න. මුලින් ගාන උරුදෙන එක මෙහෙම කරගන්න. මේ මෙහෙම නේ යන්නේ. ඔක આવොත් මේ පැත්තට මෙහෙම නේ යන්න වටේනේ කරකවෙන්නේ. එහෙනම් ඉතින් අපි හොයන පැත්තට ඒකක් තියෙනවා. අපි වෙන පැත්තට නේද ඒකක් තියෙන්නේ. රයිට්. යන දන. දන 45යි. දන 45යි නියු ලම්බ දුර 1.2යි කෙලින්ම දාන්න පුළුවන්. දැන් දාලා දෙනවා. තව එකයි තියෙනවා. 30යි නුත්නේ. වල මේක කොහෙද කියන්නේ? right මේක දුවා. මෙහෙමනේ මේ කොහොමද කරකැවෙන්නේ? මෙහෙමනේ කරකැවෙන්නේ මෙන්න මේ වෘත්තාකාර පතේ.
එකන මේ පැත්ත අපි හොයන්න අනිත් පැත්ත එන එක ඍණ ඍණ තන ලියන්න පුළුවන් නැතම චුට්ටක් යටින් එහෙම දාන්න ඍණ මෙතන එක දිගටම ලියන්න බැරි හින්දා යන්න 30යි ගුණ කිරීම ලම්බ දුර එකයි දශම දෙකයි ඒකට තව දෙකක් එකතු වෙනවා ඒක ආයෙම ලියන එකතු කරන්නේ එච්චර වාලා බොළඳ නෑ හරි එච්චර වාලා බොළඳ නැති නිසා මම මේ වැඩේ කරන්න ඉක්මනටම गुण किरीम तुनाई दशम देखा है मीटर अरे तुनाई दशम देखा है එහෙනම් දැන් අපිට තියෙන්නේ මේක සුළු කරගන්න බැරි සමාන මේ කාලය තුලදී ඒක අපි බලාගෙන ඉමු හරි මෙන්න පළවෙනි එක 40 ගුණ කිරීම 2.5 ඒක මම කෙලිම උත්තර දාන්නම් දැන් ඉතින් දශම සුළු කර කර ඉන්න කවන්නේ කවුරු හරි දරුවෙක් අමාරු වුණොත් ඒක බලයින් මෙන්න මෙහෙම දාන්නම් දරුවෝ दशम स्थान हरी मेना दरु मेक गुण करान दी विशिपाह गुण क्रीम कैदश मात अभी गमु विशिपाह गुण क्रीम दह अट विधियत अटवरपा हतली है तुरी हतरा अटवर दिख दासे दासे हतरे विस्साई එක්වරප්පහ පහයි එක්වරක් දෙක දෙකයි මලුවා බිඳුවයි පහයි හතරයි හරි ඔන්න එකත් සුළු කරා දශම ස්ථාන එකක් තියන්න ඕන නිසා 44 වුණාට දාන්නේ 45යි 45 දශම බිඳුව එන්නේ उत्तरे न्यूटन मीटर अमतक मोमेंट ऑफ फोर्स बलगूर न्यूटन मीटर हतलिस्पागुनगिरीम दोलहा දෙවරප්පහ 10යි ඉතුරු එකක් හතරවරක් දෙක 8යි 9යි මේක ඉවරයි දැන් පස්වරක් එක 5යි හතරවරක් එක්වරක් හතර 4යි බිඳුවයි 9 5යි කියන්නේ 14යි 14යි ඉතුරු එකක් මෙතන ලිව්වා 1යි 4යි 5යි 540ක් එනවානේ පන්සිය හතලියක් කෙනා කියන්නේ දශම ස්ථාන එකක් තියන්න ඕන. ඒ කියන්නේ 54යි. 54යි.
ධන 57 නිව්ටන් මීටර දැන් පුතේ තව එකයි තියෙන්නේ හරි තව එකයි අපිට තියෙන්නේ 32 ගුණ කිරීම 30 ඒ කියන්නේ 3.2 ගුණ කිරීම 30 අපි ගන්නෙ 32 කියලා නේ හරි බිංදුවරත් දෙක දෙකයි දැන් නෑ බිංදුවයි බිංදුවරත් තුන බිංදුවයි තුන්වරත් දෙක 6යි තුන්වරත් තුන 9යි 960ක් කියනවානේ 960ක් කියන පුතේ දශම ස්ථාන එකක් තියෙනවා. ඍණ දාලා 96.0 කියන 96යි. නිව්ටන් මීටර. හරි. 96 -96 නිව්ටන් මීටර. දැන් අපි මේකේ ප්ලස් නැත්නම් ධන ගොඩවල් ටික වෙනම ගන්නවා. ඍණ ගොඩවල් ටික වෙනම ලියා ගන්නවා. ඍණේවා 100ක් තියෙනවා 100 නිව්ටන් මීටර් ආය ඍණේව බලන්න මේ තියෙන ඍණ 54ක් තියෙනවා ආය ඍණේව මේ තියෙනවා මෙතන 96ක් තියෙනවා රයිට් හරි ඊළඟට ධනේව 45ක් තියෙනවා තන එකක් ආ ධන තියෙනවා එකක් මට ඍණ දාලා තියෙනවා සෝරි ඈ මෙන්න මෙතන මයිකේ බැලුවේ ඍණ දෙකක් කාලේ කොහොමද කියලා මෙන්න මේක මේ තුන්ිනේට අපි ගුණ කරේ මේක උත්තරේ මෙතන මේක උත්තරේ මෙතන මේක උත්තරේ මෙතන රයිට් දැන් හරි එතකොට මේක පුතේ ධන සෝරි මේක මම ආයෙ මකන්න පොඩ්ඩක් වැරදුනා ලියද්දි එකක ලකුණ මාරු කරලා දාලා තියෙනවා මෙන්න මේ මේ අවස්ථාව මේ අවස්ථාව දෙකම ධන එන්නේ તો ඍණ පද ටික මම ඉස්සෙල්ලම ලිව්වා ඍණ 100යි නිව්ටන් මීටර් ආයි යන්ති ඍණ 96යි ආයි ධන තියෙනවා පුතේ 45යි නිව්ටන් මීටර් ධන 54ක් තියෙනවා તો ධන ඒවා එකතු ගන්න ඕන වෙනම ධනේව එකතු වෙනම ගත්තොත් එහෙම 5 4 9යි 5 4 9යි 99 නිව්ටන් මීටර් හරි ඍණේව එකතු ගත්තම ඍණ 196යි නිව්ටන් මීටර් එනවා මේක එකතු කරමු හරි මොකද වෙනවා ටික එකතු කර සුළු කිරීම තමයි අත ලිව්වොත් අවුල් වෙනවා පුතාල දැන් මේ වගේ සුළු කිරීමකදී කරන්න ඕන ඉලක්කම ලොකු එක කො 196 නේ ඒක උඩින් ගියා ඉලක්කම චූටි එක කො මෙන්න 99 ඒක යටින් ගියා පුතාල මෙතන ධන ඍණ හිතන්න එපා මෙතන හිතන්න ඕන මොකද්ද ඉලක්කමේ ප්‍රමාණය ප්‍රමාණය දුම හරි. දැන් පුතාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරගන්න. මොකද මේ ලොකු එක කියන්නේ ඉලක්කම ලොකු එකෙන් ඉලක්කම චූටි එක අඩු කරගන්න. 6න් 9ක් අඩු කරන්න බෑ. අතන එකක් ගේන්න වෙනවා නේද? එතකොට 16ක් යනවා. 16න් 9ක් ගියාම 7යි. මෙතන එකක් මෙතනට ගෙනාපු නිසා 8යි. 8න් 9ක් බෑනේ. මෙතන එකක් ගෙනාම 18යි. 18න් 9ක් ගියාම 9. 97යි. 97යි නියුතුන් හරි උතේ දැන් අපේ මේ ලොකු ඉලක්කමට අයිති මේ ලකුණ මොකද්ද ලොකු ඉලක්කමට අයිති ලකුණ ඍණ එන්ස ලොකු ඉලක්කමට අයිති ලකුණ තමයි මේක ඉස්සරෙන් දාන්න අන්න දැන් තමයි ධන ඍණ හිතා ඍණ 97යි උත්තර අර පැත්තට හෙව්වොත් කොයි පැත්තට හෙව්වොත් ඔල්ලෝසේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට. එතන ඇන්ටි ක්ලොක්වයිස්. ක්ලොක්වයිස්. හරි? දැන් අපි බලමු ඊළඟ සිද්ධිය. උදේ මේකයි වෙන්න ඕන.
මට යට ලියන්න ඉඩ නැති හින්ද මම වෙන පැත්තක ලියනවා. මම ලියන පුතේ RNF කියලා. මෙතන. වෙනවා. සම්ප්‍රයුක්ත බල ගුර්ණේ. හරි. පුතේ දැන් ඒකේ ඊතලේ මම බාර දෙන අනිත් පැත්තටනේ. මම මොකද මෙතන දාන්න ඕන මේ උත්තරේ දන කරන්න. මේ පැත්තට දාන්න. හරි මේ පැත්තට දාන්න. දැන් මම දැන් ඉතින් රිනයින් කරලා ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. 97 නේ ඔකින්. පැහැදිලිද වල? ඕමෝමයි ගාන අදාගන්න. හරි. තව ගානක් අවශ්‍ය නම් කියන්න. අවශ්‍යයි කියලා කියන්න. ඒ ගානක් හදලම අපිට තව එකකට යන්න පුළුවන්. මේ කියන්නේ මීට වඩා වෙනස් තියරි එකක් කියන්න තමයි ඊළඟට උත්සාහ කරන්නේ. එනිසා කාට හරි තව ගානක් ඕන කියලා හිතනවනම් මට පුද්ගලිකව මෙසේජ් එකක් දාන්න මේ Zoom එක හරහා ප්‍රයිවට්ලි මෙසේජ් එකක් දාන්න අපිට තව ගානක් දෙන්න ඒකත් අපි හදලා ඉවර වෙලා තව කොටසකට මේකෙම තව කොටසකට අවධානය යොමු කරමු කියලා මෙසේජ් එකක් දාන්න මම විනාඩියක් විතර බලන්න කවුරුහරි එහෙම මෙසේජ් එකක් දායිද කියලා දාන්න නැත්නම් මම ඊළඟ කොටසට එකෙනකින් යෝජනාවක් තියෙනවා මම එයාගේ නම කියන්නේ රයිට් එයා අපි තව ගානක් හදමු හොඳයි දරුවෝ තව ගානක් හදමු දෙන්නකින් විතර ඉල්ලීම් තියෙනවා හොඳයි ඒක අපි එහෙනම් තව ගානකට අවධානය යොමු කරමු ඒ වගේම දරුවෝ මේ ගාන දරුවෝ කොහොම හැදුවත් මට කමක් නැහැ හැබැයි මෙන්න මේ සම්පූර්ණ විස්තරේ මේ විදිහට ලියා ගන්න පුළුවන් නම් වටිනවා මේ 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 මේකෙන් තවත් ඔයාලගේ අවබෝධයේ පුළුල්ලි ඒ වගේම ඔයාලට වැරදෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා ඒ නිසා මේ හැම දරුවෙක්ම හරි ගියත් නැතත් කමක් නැහැ මේක ලියා ගන්න ඊට පස්සේ මම යන්නම් ඉතුරු ගන්න. හරි. දැන් මම මකන්නම් උඩ ටික. මම මේ මේ රූපේ ටිකක් අපිනි වෙල වෙලා තියෙන්නේ. මකලා අලුත් එකක් මම හදන්න. ගන්න. ब्रह्मणाक्ष අනේ බස්සල මේ මේක නිකන් හෙලිකොප්ටරේ මේ පෙත්ත වගේ කරකැවෙනවා කියලා. හරි. හරිනේ. දැන් බලමුද අපි අවධානය යොමු කළ මේ කොටස. මෙන්න මං ගන්න දෙනවා. කලින් මම ලම්බ දුරවල් කඩේරි වලින් දුන්නේ දැන් මම පූර්ණ රේඛා වලින්ම දෙන්න ප්‍රශ්නයක් කරගන්න එපා ඒක
කරනවා. මේකේ තනි රේඛාවෙන් කියන්නේ දශම 8 මීටර කියලා. මෙන්න මේ තනි රේඛා මේ තියෙන. ඒක ඇගේ දශම 8 කියලා. ඉරි දෙකේ ඒවා තියෙනවානේ. ඒක ඇගේ 2.4 වගේ ගන්න. 2.4. दशम अटाई मेन मेथन मेथन दशम अटाई එකක් පුතේ ලිව්වේ 2.4 අනිත් එක 0.8 ආ අතන බලයේ යගේ පේන්නේ නේද 20යි නියුටන් පුතේ මෙතන බලයේ යගේ 20යි නියුටන් sorry 20යි නියුටන් දැන් පේනවා නේද හරි 20යි නියුටන් තමයි එක යගේ right then gana hada then penoda newton again tik okkoma walata i gatlu naha neida walata eka patthaka 20ak thiyena newton right hari ena hari හරි. වල ගාන මම හදන්න පටන් ගත්තට කමන්නේ. වලගේ උත්තර දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම අරනේ. වෙලාවත් එක්ක පොඩි ගණන් දෙනවා තියෙන හින්දා මම ඉක්මනට මේවා ඉවර කරන්න. හරි. හරි. හොඳයි. උත්තර ගොඩක් කියනවා. තාමත් ඉගෙන ඉගෙන වෙනස් උත්තර එන්නේ. කියන්නේ තව ගාන දීප එක හොඳයි කියලා හිතනවා. संप्रयुक्त बल गूर्ने certain moment of force එක දන්නවා මේ විදිහ හරි දැන් පුතාලා බලන්න අපි අර හැමදෙසෙම පිළිවෙලකටනේ වැඩේ කරන්නේ අපි මෙහෙම පටන් ගමු මෙහෙම පටන් අරගෙන වැඩේ කරගෙන යමු හරි එතනම තියෙන්නේ 25 නියුටන් 25 නියුටන් පුතේ තියෙන්නේ උඩට මම දැන් කිව්වා මෙහෙම භ්‍රමණ අක්ෂය තිබුවා දැන් මොකද කරන්නේ මෙහෙම රවුමක් ගන්නවනේ මේ මේක මනසින් කරන්න පුළුවන් හැමදෙසම කරන්න ඕනේ කියන විදිහක් නැහැ සමාදරුන්න මේක කෙලිම ගන්න පුළුවන් හරි දැන් මෙහෙම තිබ්බම කොහටද කරගෙන යන්නේ කියන්නේ මෙන්න මේ මේ විදිහට මේ angle හැබැයි අපි හොයන්නේ කොයි පැත්තද මේක හොයන්නේ මේ පැත්තනේ අනිත් පැත්ත දැන් මේක තියෙන්නේ මේ පැත්තද අපි හොයන්නේ අනිත් පැත්ත එහෙනම් ඍණ 25 කියන එකකින් නියෝජනය කරන ඍණ ආදියක්. අපි හොයන පැත්තට විරුද්ධ පැත්තට තියෙන නිසා. දැන් මම ලියනවා දැන් එතන ඍණ 25 නියුටන්. උදේ දැන් දුර හොයාගන්න. මෙන්න මෙතනින් ඉඳලා මෙතනදී ඩබල් ඍණක්.
මේ ඉරිකෑලි දෙක. ඒ කියන්නේ 2.4යි අපි. 2.4ක් තියෙනවා මෙතනට. මෙතන ඉඳලා මෙතනට 0.8ක් තියෙනවා. ඒතර දෙකේම එකතුව තමයි යාගේ ලම්බ දුර බවට පත් වෙන්නේ. එතකොට 8.4යි 12යි ඉතුරු එකක්නේ. හරි? ඉතර අපි මොකද කරන්නේ? ඉතුරු එක මෙතනට ගෙනියන. දශම ස්ථානේ ඉහළට. 1යි 2යි 3යි. දශම ස්ථානේ තියෙනවා. එහෙනම් සමස්ත දුර එනවා කීයද? 3.2. මොනවාද ඒකක මීටර්? නෑ ඒක හරියට. දැන් පුතේ ඊළඟට අවධානය යොමු කරන්න ඕන 40 නියුට්. මෙහෙට තියෙන්නේ. අර මනක්කල්පිත රවම ගහමු. මෙහෙමනේ කරකැවෙන. ඒ කියන්නේ අපි හොයන පැත්තර මේක. එහෙනම් ධන හොයන පැත්තරම නම් තියෙන්නේ ධන. 46 නියුට්. ගුණ කිරීම ලම්බ දුර. ද්‍රවණ අක්ෂය මෙතන තියෙන. රොටේට් ඇක්සිස් එක. ද්‍රවණ අක්ෂය ඉඳලා මෙතන තියෙන දුර. නැත්නම් නියුටන් 40 බලයේ ක්‍රියාත්මක වෙන ස්ථානයේ තියෙන ලම්බ දුර. ඩබල් එකක් විතරයි තියෙන්නේ. 2.4. මෙතන ලියනම් කද පුතේ 2.4. රයිට්. තව බල දෙකක් එහෙම්මම තියෙනවා මේකට දාන්න. 30 නියුට්. මෙන්නමත් තිත තිබු. හරි. බලේ පල්ලේ හරි. ආයර මනකල්පිත රවම ගන්න. මොකද එන්නේ? මෙන්න මෙහෙම අනිත් පැත්තට කරකින. අපි හොයන්නේ මේක. හැබැයි 30 නියුටන් නිසා මේ වස්තුව කරකවනවා කරකවන්නේ මේ. එහෙනම් තේ විනනේ. ඒක ඍණ දාන්නේ මම මෙතන ලියන්න. හරි. 30 නියුටන් දුරක් දාන්න ඕනේ. මෙතන ඉඳලා මෙතන තියෙන දුර 0.8 තනියෙන්නේ 0.8. ගුණ කිරීම 0.8 මීටර්. චූඩියට ලිව්වා. ලිව්වෙ මොකද්ද කියලා පේනවා. මම කිව්ව හින්දා 0.8 මීටර් නේ. රයිට්. තව එකක් ඉතුරු වෙන්නේ 20. අපි බලමු 20 දාලාද මනකල්පිත රේඛාවට 20 දාගෙන බලමු. 20. ප්‍රමණ අක්ෂය මෙතන තියෙන. එන කරකැවෙන්න ඕන. නියම වෘතාකාරපතේ. ඒ කියන්නේ අපි හොයන පැත්තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මොකක්ද? ඒක ධන. මෙතන මම ධන 40 නියුටන් ලියන්නම්. හරි. හරි. මෙතන ධන 40 නියුටන් ලියන්න. හරි. හරි දැන් හරි 20 නියුටන් ඒකත් ධන දාන්න. ධන 20 නියුටන් ගුණ කිරීම ලම්බ දුර 0.8යි 2.4 එකතු වෙනවා. මෙන්න මේවා මෙතනත් මම එකතු කරලා දාලා තිබේ. ඒ කියන්නේ 2.4යි. පොඩ්ඩක් ඉන්න දරුවෝ. දුරේ වෙනසක් කියලා තියෙනවා. මෙන්න මෙතනට හා 2.4 මම අර එකතු කරලා දාපු එක 3.2. මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙනවා. එහෙනම් මෙතනටත් දාන්න ඕන පුතේ. මේකේ මේක එකතු කීයද? 3.2 මීටර්. කීයද ආගේ? 3.2 මීටර්. පැහැදිලි ඇතුළට. හරි. ඔන්න ඔහමයි දාන්න. දැන් බල ටික හරි. දැන් අපි ඍණ කොට ඉස්සරහ එකතු කරලා දාමු. ඍණ 25 ගුණ කිරීම 3.2. මම ලියන පුතේ 25 ගුණ කිරීම 32 කියලා. හරි. දෙවර 5 10යි. ඉතුරු එකක් දෙවර 2 4 1යි 5යි. හරි. තුන්වර 5 15යි. හරි. ඉතුරු එකක් තුන්වර 2 6යි. අර ඉතුරු එකත් එක්ක 7ක් වෙනවා. 0.1 මම උඩින් ලියන්න 0.1 5යි 5යි 10යි. ඒ කියන්නේ එතනත් 0.1 7යි 1යි 8යි. කියා දෙන්නේ 800ක්. දශම ස්ථාන කීයක් තියන්න ඕනේ පුතේ? එකක් තියන්න.
එකෙන් 80.0යි. ඒක අපි ලියනවා කීයද? 80 කියලා. වෙන 80යි නියුටන්. හරි. ඊළඟ පුතේ 40 ගුණ කිරීම 2.4. මම ලියන්නම් 2.4 24 විදියට. 40 මෙහෙම ලියන්නම්. බිंदु වේවා මේක ගුණ නම් බිंदु එන්නේ. 4 වරක් 4 පුතේ 16. ඉතුරු 1ක්. 4 වරක් 2 8යි. 8යි 1යි 9යි. එතකොට උත්තරේ නා පුතේ 960ක්. 960ක්. කියා දෙන්නේ. 960ක් එනවා. දශම ස්ථාන කීයක් කියනවද? අර අපි අමතක කරා නේද 2.4 දශමිතිත? එහෙනම් අපි දශම ස්ථාන එකක් තියෙනවා. 96.0. ඒ කියන්නේ උත්තරේ එන්නේ කීයද? 96යි උත්තරේ එන්නේ. රයිට්. මෙන්න ඊළඟ ගාන. 30 ගුණ කිරීම දශම අට. एक यानी पुत्र तीह कोण के रीमा आठ गाना आपी आठ वाला बिंदु बिंदु आई आठ वाला तो ना विषय हतर आई पुत्र दशमी स्थान एक अक्तियन ना आपी यार बिंदु ऐ दशम आते दशमती तार मातक कर लाने तो रुके तो देशी हतर लिए निम्न यानी विषय हतर तो विषय हतर ऐ दशम बिंदु है क्या ने विषय हतर है मैंने विषय हतर आई न्यूटन मीटर इलाके पुत्र शुरू करांती है ने 3.2 ගුණ කිරීම 20 මම එක ලියනවා 32 ගුණ කිරීම 20 විදියට එතකොට පුතාලා මෙතන බිඳුමයි ඉන්නේ දෙවරක් දෙක 4යි හරි දෙවරක් දෙක 4යි දෙවරක් 3 6යි හරි 6යි ඒ කියන්නේ සුළු නාම එන්නේ 640ක් ඒ කියන්නේ අපි තියනවා කීයද ස්ථාන දශම ස්ථාන කීයක් තියෙනවද 1ක් ඒ කියන්නේ 64.0යි ඒ කියන්නේ 64යි කොහොමද එන්නේ කියලා 96ට 4ක් එකතු කරපුත 100යි 100ට තව 60ක් එකතු කරොත් කීයද 160යි අනේම් ගාන කඩාගෙන එකතු කරගන්න හරි දැන් මට කියන්න ඉලක්කම ලොකු මොකේද කියලා 160 හරි ඉලක්කම ලොකු 160 ඉලක්කම පොඩි 104 ඉතල ඉලක්කම ලොකු එක්කන උඩ ලියා ගන්න ඉලක්කම පොඩි එකන යට ලියා ගන්න. දැන් ඉතින් අඩු කරන්න. මෙතන බිද්දෙන් 4ක් අඩු කරන්න බෑද අලුත. 6න් 1ක් මේ පැත්තට ගෙනාම 10ක් බවට පත් වෙනවා. 10න් 4ක් ගියාම 6. මෙතන එකට 5. එකෙන් එකක් ගියාම බිඳුවයි. 56. දැන් පුතේ බලන්න ඕන මේ 160ට අදාළ ලකුණ මොකද්ද? 160ට අදාළ ලකුණ ධන එන අපේ උත්තරේ එන්නේ මොකද්ද? ධන. අපේ උත්තරේ එන්නේ ධන උත්තරයක්. අපි හොයන පැත්තරම ඒ කියන්නේ තියෙන්නේ එක. හරි? ධන එන්නේ. ධන 56 නිව්ටන් මීටර. මම මෙතන ලියන්නම් උත්තරේ. ධන 56 නිව්ටන් මීටර්. අපි හොයපු පැත්තරම තියෙනවා. ඇත්තටම ධන කියලා දාන්න ඕනේ නැහැ. මම අර පොඩක් එක හයිලයිට් වෙන්න තමයි ධන කියන ये दिन भी हरी और नौ कदम ऐपे उत्तरे बावड़ पाते नहीं मेरे का हदले लोग कटियत ऐती उत्तरे थे मेरे कदम ऐ अपे गुड़ने की तब एका कावस्यनं मोन्ना किया ना
හරි තව ගානක් හදමු කියලා මෙසේජ් එකක් තියෙනවා තව ගානක් හදලම අපි මේ කරමු පුතාලා බලන්න තව විනාඩි 9යි තියෙන්නේ මේක ඉවර වෙන්න මේ සෙෂන් එක ඉවර වෙන්න මම ඒ විනාඩි 9 වෙන්න කලින් අලුත් ගානක් දෙන්න ලියා ගන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මෙතන ලියා ගන්න මේ ටික මේක මකලා තව අලුත් එකක් දෙන්න ඒකත් අපි හදමු හරි ඔන්න දැන් අපි ගාන හදන්න යනවා අලුත් ගානක් දෙනවා පුතාලා මෙන්න මේකේ භ්‍රමණාක්ෂය මම මෙතන දාන්න භ්‍රමණාක්ෂය කෙලවරේ තියෙන අපේ ගෙදර තියෙන දොරත් ඔය වගේ අසව්වකින් අසව් තුනකින් දෙකකින් විතර අපි එක උළුවස්සකට සම්බන්ධ කරලා තියෙනවා එක බාහුවකට උළුවස්ස එක බාහුවකට ඒතර මොකද වෙන්නේ මේ දොර අරිනකොට වහනකොට මෙන්න මේ භ්‍රමණාක්ෂයේ වටේට දොර කරකැවෙනවා දැන් මම බල ලබා දෙන්න මේ වස්තුව මත යොදන්න මෙන්න පුතේ පල්ලෙහාට තියෙන 5 නිව්ටන් මෙතන ඉඳලා මෙතනට තියෙනවා 12.5 නිව්ටන් මෙතනින් පුතේ උඩට තියෙනවා බලයක් 7.5 නිව්ටන් ඊළඟට තියෙනවා පුතේ බලයක් 8.2 නිව්ටන් ඊළඟට තියෙනවා පුතේ බලයක් පල්ලෙහාට 9.4 නිව්ටන් පුතාලා මම මේම වැඩක් කරන්න මේකට මම දෙන්නම් 0.5 මීටර කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන එක 0.5. මම දැන් දානවා මෙන්න මෙහෙම ඉලක්. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳලා මෙතනට 0.5, මෙතන ඉඳලා මෙතනට 0.5, මෙතන ඉඳලා මෙතනට 0.5, මෙතන ඉඳලා මෙතනට 0.5, මෙතන ඉඳලා මෙතනට 0.5. ලේසියෙන් එතකොට හරි විනාඩි 6 තියෙන්නේ. පාඩම මම අවස්ථාව දෙන්න ගන්න හදන්න. එයාස්සේ කලින් ගන්න හදපු නැති කට්ටිය මේ පියවර ටික අනිවාර්යෙන් අඩු නැතුව ලියා ගන්න. ඒතකොට පස්සේ වුණත් ගාන බලද්දි පාර තේරි මොකද්ද මගේ අතින් වෙච්ච බඩු පාඩු සාමයේ ගන්න හදන විදිහ පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ වලට. හරි. වලට පේන්න නැති කොටසක් නෑ මම හිතන්නේ මේකේ. උඩ තියෙන මෙතන 7.5 මෙතන 82 නෙවෙයි තියෙන පුතේ 8.2 ටිකක් මට අර මේ ඩිස්ප්ලේ එක බලුවම බොඳ වෙලා තියෙනවා වගේ හින්දා තමයි මම මේවා නැවත කියන්නේ මේක 9.4යි පුතේ මේක 12.5යි මෙතන 0.5යි කියන්නේ හරි දැන් හදන්න පටන් ගන්න ගන්න හදලා උත්තර ටික දාන්න හරි දරු උත්තර කීපයක් ආවා ඒ ටිකත් එක්ක අපි ගාන හදලා බලමු තව විනාඩි එකකින් විතර මේක ඩිස්කනෙක්ට් වෙයි ඔයාලා දන්නව මොකද කරන්න ඕන කියලා අද අපි විවේකයක් දෙන්නේ පාඩම දිගටම කරගෙන යනවා ඒක හොඳයි දැන් මේකට අවධානය යොමු කරමු ඩිස්කනෙක්ට් කරොත් ආයෙ කනෙක්ට් වෙන්න ලින්ක් එක හරහා රයිට් පුතාලා දැන් අපි සුපුරුදු විදියටම කරන්නේ ලියනවා මොකද්ද සම්ප්‍රයුක්ත බල ගුර්ණේ කියලා රිසල්ටන් मोमेंट ऑफ फोर्स දැන් අපි සමාන ලකුණ දැම්මා. තව දෙයක් අඩුවේ නේද? අපි හොයන පැත්ත දාන්න ඕන. හොයන පැත්ත මම දාන්නම් පල්ලෙහාට. මෙන්න මෙහෙම දාන්න. ඒ කියන්නේ ඔල්ලොසු කටු කරගෙන පැත්තට දාන්න. හරි. දැම්මා. දැන් අපි භ්‍රමණාක්ෂය ඉඳලා මෙහාට. මේ ඉඳලා යන්න පුළුවන්දලු භ්‍රමණාක්ෂය ගාව ඉඳලෙමු. පහයි නිව්ටන්
right? බලය ක්‍රියාත්මක වෙන තැනද භ්‍රමණාක්ෂයේ ඉඳලා තියෙන දුර 0.5යි 0.5යි right ඔන්න බලයනේ කිව්වා ඊළඟ පුතාලා මේක අහන්න ඊළඟ තියෙන 12.5නේ 12.5 මෙන්න මම භ්‍රමණාක්ෂයේ දානවා 12.5 පුතේ දින මෙන්න මෙහෙම පල්ලය ඒ කියන්නේ මෙන්න මෙහෙම කරගෙන ඔන්නෝම කරගෙන අපි හොයන පැත්තරමයි කරගෙන එන්ස පුතේ අපි එක දානවා ධනමිති ඒ ධනදරින්නද කියන හොයාගන්න තමයි අපි ඔය වැඩේ කරන්නේ ධන 12.5 නිව්ටන් දුර නිවන ඊට පස්සේ ලම්බද उड़पे मेरा अम्मोटे करेक्टर එකයි 0.5 එකතු වුණාම 1.5යි. එතන ගුණ කිරීම 1.5යි මීටර. මෙතන ඍණ 7.5යි. වර මතක තියාගන්න. ඊළඟ පුතේ අපිට තියෙන ඉතුරු වෙලා 8.2. චුට්ටක් කල්පනා කරලා බලන්න පුතේ මේක මේකත් තියෙන පැත්තරම නේද මේකත් තියෙන. එහෙනම් ඒකත් ඍණේ. ආයි ලීලි ඉන්න ඕනේ නැහැ එතකොට. මම ටිකක් ප්‍රැක්ටිස් වෙද්දී සමහර කැලි අතාරිනවා. वाला तर पासों इन गानों ने इतने गान एक बार ढाला नों ने सा दूरा ताऊ दशम पाहा पड़े इन्हों ने क्या ने क्या दशम पाहा ने मित्र तेरे काम इतना मित्र ने तो दशम पाहा काव क्या ने कि मीटर देते रीन हरी ताऊ एक आई थी एक तारा में दुलाहे दशम पाहाई पाहाई ने उन तीव्र बेहतर बने थी इन्हें दान අපි ඒව ගත්ත ධන විදිහට එන එකත් මොකද ධන ධන 9.4 නිව්ටන් ගුණ කිරීම 2. දැන් කීයද 5යි ඔන්න ඔක්කොම ටික පිළිවෙල ලියාගත්තා මේ දශම තිත්තේම සමානලට ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැති වෙති එනවා තමයි මම දැන් කීයේ කියන හැම දෙයක්ම කරන්නේ සක් පටලවා ගන්න එපා දැන් උතේ මෙතන 5 ගුණ කිරීම 0.5 මම ඉතින් සරලවම හැමදේම කියලා දෙන්න උත්සාහ කරනවා උතේ දැන් මෙතන 5නේ මෙතනත් 5 ගන්න 5 5නේ 25යි අපි දශම ස්ථානයේ කීයක් අමතක කරාද 1යි 30යි තර උත්තරේ කියන උතේ 2.5යි පළවෙනි කර උත්තරේ කියන 2.5 නිව්ටන් අපි ඊළඟට බලමු අයලගේ ගුණ කරන් දෙකුත් නැහැ. එකනේ තියෙන්නේ. එකකින් ගුණ වුණාම තිය ඔය උත්තරේම තමයි. 12.5 නිව්ටන්. කතරයි. ඊළඟ මෙන්න මෙතන පොඩි සිද්ධියක් තියෙනවා. මොකද 7.5යි 1.5 කියලා දෙකක්ම තියෙනවා. ඉතින් අපි ලියමු මේකේ දශම දිට අමතක කරාම 75නේ. ඊළඟේ කී අමතක කරාම 15. ලියන්න. හරි? 5.5 25යි ඉතුරුයි 2යි 4.5 35යි මේකත් 2 3 37යි 1.5 5යි 1.7 7යි එතකොට 5යි 7යි 5 එකතු වුණාම කියන පුතේ 12යි ඉතුරු 1ක් 7යි 3යි 10යි අර ඉතුරු ගත්ත එක 11යි හැබැයි මතක තියාගන්න දරුවෝ හරි මතක තියාගන්න දරුවෝ
දසම ස්ථාන කීයක් අමතක කරලාද අපි මේ ගාන හැදුවේ දෙකක් ඉතින් දසම ස්ථාන දෙකක් තියන්න ඕන උත්තරේ එනවා 11.25 ඍණ ඍණ 11.25 හරි ඍණ 11.25ක් කියනවා වාඩ පැහැදිලි ඇති දැන් ඊළඟ එක මේකත් ඒකක දානවා නිව්ටන් මීටර ඊළඟ පුතේ තියෙන්නේ මේක 8.2 ගුණ කිරීම 2 ඒ කියන්නේ 82 ගුණ කිරීම 2 දෙවරක් 2 4යි 8වරක් 2 16යි 164යි පුතේ දශම ස්ථාන 1යි අපි එතන අමතක කරේ මේ 8.2 දශම ස්ථාන 1 විතරයි හරි එතකොට අපි බලමු දැන් මොකද කරන්නේ දශම ස්ථාන එකක් කිව්වම 164 නෙවෙයිනේ මොකද්ද 16.4 එහෙනම් පුතේ ලියනවා ඍණනේ තියෙන්නේ ඍණ 16.4 නිව්ටන් මීටර හරි ඔන්න හරි ඊළඟට තියෙනවා 6.2 ස්ථාන දෙකක් දෙකේම තියෙනවා 94 ගුණ කිරීම 25 හරි පස්වරක් 4 20යි 32ක් 9වරක් 45යි 47ක් වෙනවා පුතේ මේ දෙකත් එක්ක හරි 4වරක් දෙක 8යිනේ 9වරක් දෙක 18යි හරිනේ මෙතන 8 තියෙනවා බින්දුවයි 8යි 7යි 15යි ඉතුරුයි 1ක් 8යි 4යි 12යි ඉතුරු එකත් එක්ක 13යි නැවතත් ඉතුරු එකක් 1යි 1යි දශම ස්ථාන කීයක් තියන්න ඕනද 2ක් 23.5යි බින්දුව මොකක්ද ඒකේ තියෙන මේ මේකනේ ධන 23.5යි බින්දුව 5 බින්දුව ඕනේ 5 දාමු හරි දැන් ඉතින් අපි මොකද කරන්නේ දැන් අපි බලනවා ධන ඒව මොනවද ඍණ ඒව මොනවද කියලා බලමු ධන ඒව තියෙන්න ඕන 3ක් ඍණ ඒව තියෙන්න ඕන 2ක් 2.5 නිව්ටන් මීටර් ධන 12.5 නිව්ටන් මීටර් ධන 23.5 නිව්ටන් මීටර් ඍණ 11.5 නිව්ටන් මීටර් ඍණ 16.4 නිව්ටන් මීටර් හරි දැන් ධනේ වටේක එකතු කරමු 12.5 2.5 23.5 මේක මට කියලා එකතු කරන්න පුළුවන් නමුත් අපි ලියලා එකතු කරමු හරි මෙන්න උඩම තියෙන 2.5 ඔයාලා මෙන්න මේ වැරද්ද කරනවා හරියට දශම ස්ථාන තියලා බේරලා ගන්න ලියන්නේ 12.5යි ඊළඟ තියෙන පුතේ 23.5 ତର 23 මෙතන 23 මෙහෙම ලියනවා දශම 5යි 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 10යි 10යි 5යි 15යි ඉතුරුයි 1ක් 1යි 2යි 3යි 3යි 2යි 5යි 5යි 3යි 8යි දශම ස්ථානේ තියෙනවා 8යි 2යි 1යි 3යි එකතු වෙනවා අපිට කියද 38.5 36.5
මොනවත් එහා පැත්තට යන්නේ නැහැ 6 1යි 7යි 1 1යි 2යි ඍණ නේද අපි මේක ඍණ ගුණවල ටිකක් නේද එතකොට උත්තරේ නම් ඍණ 27.6යි 5යි නිව්ටන් මීටර් හරි දැන් ඉලක්කම ලොකු අවස්ථාවල ලොකුන් 38.5නේ बिंदु එනවා කරන්නේ මේ බිංදුවෙන් බෑ පහක් අඩු කරන්න මෙතන එකක් ගෙනවා 10යි 10න් පහක් ගියාම 5යි මෙතන දැන් 4යි එකක් එහා පැත්තට ගෙනිච්චානේ උතොර 4න් 6ක් අඩු කරන්න බෑ ආයෙ මේ පැත්තෙන් එකක් ගියා එතන එනවා 14 14න් 6යි කීයද 8යිනේ 14න් 6 ගියාම 8යි මෙතන 7 මෙතනත් 7 කියන්නේ බිංදුව. තව එකයිනේ 3න් 2ක් ගියාම 1යි. 3න් 2ක් ගියාම 1යි. හරිනේ. උත්තරේ එනවා 10.85යි නිව්ටන්. අපි හොයන පැත්තටම තමයි තියෙන්නේ. රිසල්ටන්ට් මොමන්ට් ඔෆ් ෆෝස් එක. මෙන්න ගාන හදන විදි. අපි බලමු කාගේ හරි උත්තරේ හරිද කියලා. දැන් गुडक उत्तरे हालातीन अंतिम मट पेन टीकेम सत्सरा मेकि उत्तरी सत्सराई काशिकाय दिन्नम उत्तरी हरी हालातीन हरी राइट उत्तर एक बलमुता विनसीन विधिया नैकिल मट हितनवाद बलम अड्डूरपेलको दिता मेतन गेन दहाय मेतन हतर केनवा दिंग अट्टे सिद्धांत अवबोध कर ඔයාලගේ ඔළුවට ගියාද කියන දේ තමයි මෙතන වැදගත් වෙන්නේ. හරි. එතකොට තියරි එක හරිනම් තියරි එක ඔළුවට හරියට ගියා නම් වෙන ගැටලුවක් පැනනගින්නේ නැහැ දරුවෝ. මා ඔයාලට මෙතනින් ඔළුවට යන්න ඕන තියරි එක තමයි මෙන්න මේ දිසා ගැනීම. ධන ඍණ හරියට ගන්න එක තමයි වැඩේ. ඒක හරියට ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. किसी मानिया के पैदरी तब गना दिए मैं इतना आप पुट बना तब गना अभी अनुकूल हदप गारंटी के बेलो मैं अनुकूल इसका मकान ना मेटिकेटर्न
මේක පැහැදිලි කරන්න පුතේ මම ගන්න මේ වගේ සිද්ධියක් හරි හරි මේක පැහැදිලි කරන්න ගන්න ඒ වගේ සිද්ධියක් කලින් සිද්ධියක් උදාහරණ දෙකක් උදාහරණ මතකද අපි මේ සම්ප්‍රයුක්ත බලයේ හොයපු අවස්ථා රිසල්ට් ඇන්ඩ් ෆෝස් හෙව්ව අවස්ථා ද මේ වස්තු භ්‍රමණක්ෂයක් වටේ කරගෙන නේ एको बलया के दूर तिरस्स में पत्तर चलने गे एको तिरस्स यहाँ पत्तर चलने गे नतम सिरस्स इगल टे आई एको सिरस्स पहल टे आई पैद हाँ नपुते दहाय न्यूटन पिस्साय न्यूटन हताय दशम पहाई न्यूटन विसी तुनाई विसी देकाई दशम पहाई न्यूटन तो उदाहरण में क्या मेके संप्रयुक्त बले तथा सब रिसल्टेंट फोर्स एक होयेगा दे वाले क्या मतलब दिशा वगैरह दार राइट මෙතන ඒකක වරද්ද ගන්න පුළුවන් කලබලයට බල ගුර්ණයට විතරයි මොමන්ට් ඔෆ් ෆෝස් එකට විතරයි නිව්ටන් මීටර් වෙන්නේ මේකට එනවා මොකද පුතේ නිව්ටන් විතරයි හරි අර මොකක් හරි අක්ෂයක් වටේට හරි දැන් හරි බලමුද අපි ඊළඟ කොටස තා හොඳයි කොට කටි උත්තර දැම්මා උදේ දැන් අර අරකෙ කරපු ක්‍රමයටම තමයි මෙතනත් කරන්නේ මම දැන් සම්පූර්ණ මේවා තිරස් බලන්නේ සිරස්ස තිබ්බම සිරස්ස දානවා මම තිරස්නේ මම එක පැත්තකට දානවා මෙහෙටම යනවා ඉතින් ඒ පැත්තර තියෙන බල ධන වෙන්න ඕන අනිත් පැත්තර තියෙන බල සුපුරුදු විදියටම ඍණ වෙන්න ඕන නේ ඔව් හැමෝම හරි උත්තර දෙනවා සතුටුයි මෙන්න දහයයි නිව්ටන් ඇයි ගමන් ධන විදියේදී අපි හොයන පැත්තරමයි තියෙන්නේ ආයි ධන 20යි නිව්ටන් ඇයි මන් ධන කිව්වේ අපි හොයන පැත්තරමයි තියෙන්නේ ඍණ 8.5යි නිව්ටන් ඇයි මන් ඍණ ලියුවේ අපි හොයන පැත්තර විරුද්ධ පැත්තර තියෙන්නේ ඇයි ඍණ 22.5 ලියුවේ අපි හොයන පැත්තර විරුද්ධ පැත්තර තියෙන්නේ හරි දැන් ධනේව එකතු කරා ධන 30ක් තියෙනවා එහෙනම් ඍණේව එකතු කරා 22.5 එකතු කිරීම 7.5 5යි 5යි 10යි ඉතුරු 1ක් මෙතන බිංදුව ලිව ඉතුරු 1ක් මෙතන එක මෙතෙන්ට ගේනවා 2 1යි 3යි 3යි 7යි 10යි බිංදුවක් දානවා ඉතුරු 1ක් 1යි 2යි तिहाय दशम बिंदु पर रेना तिहाय दशम बिंदु है जान रेना तिहाय देख एक दाना तिहाय ती है ना रेना तिहाय ती है कावरुत लोकुत ने कावरुत पड़ित ने हाय कावरुत लोकुत ने कावरुत पड़ित ने हाय එනා උත්තරේ බිඳු එනා මතක තියාගන්න දරුව සම්ප්‍රයුක්ත බලයේ බිඳ වෙන අවස්ථා තියෙනවා මරකට මම මේ 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 zoom meeting එක zoom class එක පටන් ගන්න අලුතම මම කිව්වා සම්ප්‍රයුක්ත බලයේ බිඳ වෙනකොට ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙන බල ඔක්කොම බැලන්ස් කියලා නැත්නම් අපි කියන සන්තුලිතයි කියලා කියනවා එතකොට අපිට ඒකට F සමාන M දාන්න බෑ තේරෙනවා අපි F සමාන M M දාන්නේ මොන වගේ අවස්ථාවක් තිබ්බොත් විතරද unbalanced ස්කෝල් අසන්තුලිත බලයක් තිබ්බොත් සරල කතාවක් කිව්වොත් එහෙම සම්ප්‍රයුක්ත බලයක අගයක් තිබ්බොත් විතරයි අපි ඒ කියන්නේ බිංදුවට ඉහළ අගයක් තිබ්බොත් විතරයි අපි මොකක් කරන්නේ F සමාන M දාන්නේ
සමාන එම් ඒ දාන්නේ කොයි දිගද අර සම්ප්‍රයුක්ත බලෙන් එන අගෙද තේරෙනවා පැහැදිලිද ඒවට දැන් මම මේක ගැන මේක ගැන කියලා දෙන්නේ ඒක මම පොඩ්ඩක් මතක් කරලා දුන්නා දැන් අපි බලමු මේ ගාන පොඩ්ඩක් මොඩිෆයි කරලා මෙන්න මෙතන තියෙනවා 15යි නියුටන් මෙතන බලය දන්නේ හොඳේ පොඩි දාත්තයක් දෙනවා හරි මොකක්ද දෙන්නේ පොඩි දාත්තයක් දෙනවා සම්ප්‍රයුක්ත බලය බිඳුවයි දැන් මම x කිය අගේ වලද කලින් කරේ බල ඔක්කොම දීලා එවරුණාම මේ සම්ප්‍රයුක්ත බලය අගේ හෙවුවා තරේනම් ආවේ මේ කලින්ගේ බිඳුව. දැන් මම මොකද කරන්නේ? එක බලයක් දෙන්නේ නැතුව සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි කියලා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මොකක් වෙන්නේ? උත්තරේ ඔයා ගන්න. රයිට්. එක්කෙනෙක් මට දැම්ම උත්තරය දුන්නා. හොඳයි. ගන්න. එක්සලට උත්තර කීපයක් කියලා වැඩිම ආවේ 12.5 විබල හරිද කියලා දැන් පුතේ සම්ප්‍රයුක්ත බලය වෙන දිශාවක් දාමු දැන් අපිට සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි කියවට ගවන්න නැහැ පුතේ අපි හොයන්නේ සාමාන්‍ය විදිහට හොයන්නේ බිඳුවයි කියලා දීලා තිබ්බම ඇත්ත නමුත් අපි මොකද කරන්නේ හොයන්නේ නිකන් හොයනවා පැත්තක් දාලා හොයනවා ඒ පැත්තට දීනේ මොනවද 15 නියුටන් 20 නියුටන් අනිත් එක දින ඍණ ඍණේ අනිත් පැත්තෙන් තියෙන අය ඍණ 22.5 තියෙන දැන් අපිට කියලා තියෙන මොකද්ද සම්ප්‍රයුක්ත බලයේ බිඳුව ඒක දානවා දැන් දානවා ඒක දැන් දානවා ඒක කීයක් තියෙනවා 15 20 තව එකතු කරාම කියන්නේ 35 නියුටන් ऋण पद की දම්බල් ඍණ x යහ පැත්තට ගෙනිච්චම ධන x එනවා මේ පැත්ත ඉතුරු වෙන්නේ 35 නිව්ටන් ඍණ 22.5 නිව්ටන් දැන් පුතේ අර ධන ඍණ කේස් එකනේ තියෙන්නේ එතකොට ඉලක්කම ලොකුයි කියලා 35 ඉලක්කම චූටි එක යටින් යනවා 22.5 පැහැදිලි දැන් 35යි මෙතන ඕන දශම බිඳුවක් ගන්න වෙනසක් කියන්නේ නැහැ මොකද අර පහක් තියෙන හින්දා උඩ කවුරු නැති හින්දා තමයි දැන්නේ සමහර කටි ඔබ නොදාන හින්දා තමයි වර්ධ ගන්න හරි දැන්නි බින්නේ පහ කඩ කරන්න බෑත් පුතේ මෙතෙන් එකක් ගේනවා 10 10 න් පහක් ගියාම 5යි 4යි 4 න් මෙතන දැන් එකක් මෙහාට ගෙනාවානේ එතකොට 4යි ඉතුරු 4 න් දෙකක් ගියාම 2යි 3 න් දෙකක් ගියාම 1යි උත්තරේ එනවා 12.5යි දැන් අයි ඇයි මම මේ විදි එකක් ඔයාලට ගෙන්නේ अब देंगे इन्हें सांप्रयुक्त बालगुर में रिसार्टन मोमेंट ऑफ फोर्स है क्या उदाहरण माता के त्याग करने सांप्रयुक्त बाले आए रिसार्टन फोर्स है क्या सांप्रयुक्त बालगुर में रिसार्टन मोमेंट ऑफ फोर्स है क्या कि देखा तेरा पड़ी न्याति संबंध दावया तीन अन्य न्याति ते स्मृतु कर ला देना तमाय मम्मा में सिद्धि गाते अरे ह
එන සම්ප්‍රයුක්ත බලයේ බිඳුව වෙන අවස්ථාවක රිසල්ටන් ෆෝස් එකේ වැලියක 0 වෙන වෙලාවකට අපිට පුළුවන් මොකක් කරන්නද? අගේ දන්නේ නැති බලයක අගේ හොයාගන්න පුළුවන්. ඒක විශේෂ කාරණයක්. පැහැදිලිද? එහෙනම් අපි යන්නේ ඊළඟ කතාවට. දැන් අපි බල ගුණය සම්බන්ධ කරගන්න. රිසල්ටන් මොමන්ට් ඔෆ් ෆෝස් එකට යන්න. මෙන්න ප්‍රමාණක්ෂේ මේ පැත්තට බලයක් තියෙනවා 26 නිව්ටන් ලම්බ දුර දෙනවා 1 මීටර් මෙතන ඉඳලා මෙතෙන්ට දෙනවා 30 නිව්ටන් තව 40 නිව්ටන් මෙතන අගේ දන්නේ ප්‍රමාණක්ෂේ ඉඳලා මෙතන තියෙන දුර දන්නේ x හරි අගේ දන්නා එකේ x संप्रयुक्त बल दूरने रिसल्टेंट मोमेंट ऑफ फोर्स बिंदु අන්න දැක්කද දැන් පේනවා නේද අරකේ මේකේ සම්බන්ධතාවය එතන සම්පූර්ණ බලය බිඳුවයි කියලා දැම්මම අපිට දෙයක් හොයාගන්න පුළුවන් වුණා අපි නොදන්න බලයක අගය හොයාගන්න පුළුවන් මෙතන තියෙන විශේෂත්වය තමයි ඕනම් බලයක් දන්න නැත්නම් බලය අගය හොයාගන්න පුළුවන් දුරක් දන්න නැත්නම් දුරේ ක අගය හොයාගන්න පුළුවන් මොකක් බිඳුවයි කියලා දුන්නොත් සම්පූර්ණ බල පූර්ණේ RMS එක බිඳුව उत्तर दशम बल मुनि मन इधर उत्तर मम्मी पर्ण मनुष्य मम्मी पर्ण क्रमेट गाना මම තින්න සුපුරුදු විදියටම සම්ප්‍රයුක්ත බල ධූරණය වයින් පැත්තක් දාන්න. ප්‍රශ්නයක් නැහැ. ඉබ්බෝ ත්‍රේස් දිනලා දිනවනේ. හරි. ඒ නිසා මේ හැබැයි හාව ටැලන්ට්. ඒක කිසි කතාවක් නැහැ. හරි. හැබැයි ඉබ්බොන්ට තරග දිනන්න පුළුවන්. හරි. එහෙනම් මම ඉල්ලුවා කරේ දෙදරු ගොඩක් අට ඉක්මනටම මේ වැඩ කරන ඔයාලා ඔයාලා ඉන්නේ ඔයාලගේ ජීවිතේ හොඳම කාලේ. ඒ කියන්නේ අපි හැරෙද්දි ඔයාලා දෙපාරක් නෙමෙයි දහ පාරක් විතර හැරිලා ඉවරයි. තේරුණාද? ඒ කියන්නේ ඔයාලගේ මොළේ ක්‍රියාකාරීත්වය ගොඩක් ඉහළයි. අපේ දැන් මොළේ ක්‍රියාකාරීත්වය අඩුයි. හැබැයි ඉතින් එක්ස්පීරියන්ස් වලින් අපි ඔයාලගෙන් බේරිලා ඉන්නවා. අපි ලබාගත් එක්ස්පීරියන්ස් එක මොළේ ක්‍රියාකාරීත්වය ගත්තොත් ඔයාලා අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් ගාන දැක්ක ගමන් ඔයාලා හදනවා. හරි? ඒක සතුටට කාරණයක්. අපි බලමු පුතේ මෙන්න මේ ගාන හදන විදිහ. දැන් මේ පැත්තට තියෙන බල ගුණ ධන වෙන්න ඕන. උතර අතනිය බලමු. මෙන්න භ්‍රමණ අක්ෂයේ මේ භ්‍රමණ අක්ෂයේ නැත්නම් රොටේට් ඇක්සිස් එක. මෙහෙම නේද තියෙන හතරේ. මේ මේක මම වයින පැත්තටම නේ තියෙන. එහෙනම් ධන. මේ ධන අපිට කියන්නේ දුර දන්නේ නෑ x. ඊළඟට 20 නේ. 20 තියෙන්නේ මෙහෙට. එහෙනම් කොහොමද දැන්? මෙහෙම එකෙන අපි හොයන පැත්තට විරුද්ධව. රින.
දැන් සම්ප්‍රේත බලපූර්ණයේ කියන ආන් දැන් බිඳුව දැන් දැන් 40යි නිව්ටන් ගුණ කිරීම x ම තියන්න මේ ඍණ 20 පදේ තියෙන එකක් දැන් ඔහොම තියෙන 20 වරක් කියන ඍණ 20යි නිව්ටන් මීටර එක සුළු කරලා දාමු දැන් මේ ඍණ පදේ හැබැත්තර ගිහින් වැඩේ කොට දානවා ධන 20යි නිව්ටන් මීටර මේ ඊළඟ 40යි නිව්ටන් ලියනවා x තී x වල අගේ හැනනම් මොකද කරන්නේ x සබ්ජෙක්ට් එකට නැත්තම් උක්තේ විදියට ගන්න එතකොට x එක ඉන්න 40යි නිව්ටන් අනිත් පැත්තට ගෙනියනවා 40යි නිව්ටන් අනිත් පැත්තට ගෙනියන්න මොකද කරන්නේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය බලන්න ගුණ කිරීමක් ගුණ කිරීමක් සමානණෙන් අනිත් පැත්තට ඇද බෙදීමක් කරනවා හරි 20යි නිව්ටන් මීටර් බෙදීම 40යි නිව්ටන් x පැහැදිලි මෙන්න උත්තරය භාගය කාර්යය මේක දශම පහ විදිහට ලියන්න පුළුවන් මොකද භාග දශම කරන්න 1 2 බෙදුවා නම් හරියට තමයි දැන් දශම පහ යනවා හරි දැන් ඒකත් හරි අපි තව එකකට යන්න මේ තව ගානකට යන්න තව විනාඩි 6කින් විතර right මේකත් දැන් disconnect එකට විනාඩි 5කට කිට්ටු කාලයකදී ඔයාලා පොඩ්ඩක් මම මේක කෙලින්ම link එක දාන්නම් ඔයාලට මේක disconnect වුණාම ආයෙ මම මේක පටන් ගන්නවා ඔයාලා පොඩ්ඩක් විනාඩි 15ක විතර විවේකයක් 15ක් වුණේ 10ක විතර විවේකයක් ගන්න පුළුවන් ඒ කියන්නේ 7ට හරි හතට එන්න ගොඩක් දුර යන්න එපා කඩේ හැම යන්න එපා හරි කුසියට වගේ ගිහිල්ලා වට කමන්නේ හරි ඊය අසේ මම තව ගානක් දෙන්න මොන පුතේ ගාන x ම තමයි හොයන්න තියෙන්නේ හරි ඉත පහයි නියුතුන් दशम पहाई मेगा एक्स मेतने तले मेतने दशम पहाई नहीं करती है मेगा न्यूटन निश्चित देना मेगा न्यूटन त्याग करके देना दें एक्स क्या गेम है मेगा सांप्रदायिक वाले बोल रहे हैं गिनते एक्स क्या गे है उत्तर है उत्तर बार उत्तर काम एक बल
හරි මන්න ගාන හතර දරුවෝ මම සම්ප්‍රේත බලගුණේ වෙනවා ඔව් තව විනාඩි එකක් වගේ තියෙන්නේ මම ඉක්මනට ගාන හදනවා ආරෙම මේ පැත්තකට දානවා මේ පැත්තනේ ඉතින් මේ පැත්තට දෙන බල දාන්න කොහරද වෑන්නේ මේ පැත්තට වෑන්නේ ඉතින් පුතේ මම මේක රිවර්ස් එහෙම අපි හොයන පැත්තටමයි තියෙන්නේ මම ඉක්මනට ගාන හදනවා ගුණකෙලි නෙක්ස් දුර x නේ ඊළඟ අනිත් දෙකම තියෙන අපි හොයන පැත්තට විරුද්ධ පැත්ත දැන් කොහොමද ගන්න කියලා දන්නවා මම ආයේ නලෝ නලෝ ඉන්නේ හරි ගුණකෙරීම එකයි මේක ඊළඟ අඩු කිරීම එකත් අඩු කිරීම එකත් ඒ පැත්තරම තියෙන වෙන 30 ගුණ කිරීම 0.5 නෙමෙයි 1.5 මීටර ඊළඟ පුතේ සම්ප්‍රේත බලයේ ගුණනේ බිඳුවයි මෙතන වෙන 25 නිව්ටන් ගුණ කිරීම x වෙන 20 වරක් එක 20 නිව්ටන් මීටර වෙන 30 වරක් 30 ගුණ කිරීම 1.5 කියන්නේ 45යි වෙන 45 නිව්ටන් මීටර මෙතන වෙන තියෙනවා දෙකක් ඒ කියන්නේ වෙන 65ක් තියෙනවා නිව්ටන් මීටර මෙතන 25 නිව්ටන් ගුණ කිරීම x පැහැදිලි හරි දැන් බිඳුව හැබැයි තියෙනවා දැන් යක හැදුවොත් මම ඉතින් පේන්නේ නැති ඒවලට මම උඩ හදන්නම් ගන්න මේ හරි බලන්න පුතේ දැන් මේ දින 65 යකතර ගෙනියන්න ඉතින් ධන 65ක් කියනවා නිව්ටන් මීටර මෙතන 25 නිව්ටන් ගුණ කිරීම x හරි මේක තමයි මේක එන්න තියෙන ඊළඟ සිද්ධිය මෙතන ඉඳලා මෙතන තියෙන දුර මේක තමයි භ්‍රමණාක්ෂය. ඔයාලා පේනවනේ භ්‍රමණාක්ෂය. ලම්බ දුර. බලයේ ක්‍රියාත්මක වෙන ස්ථානයේ තියෙන ලම්බ දුර. හරි. ලම්බ දුර. දෙකයි මීටර කියන එක තමයි. ඊළඟට අපි මේ වස්තු උස්සද්දි බලය යොදන්නේ උඩට. ඒ මෙතන තියෙන ලම්බ දුරත් ඔන්න මේක කරා. ඒක අපි දාමු 4 මීටර කියලා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතන 4යි. ඔක්කොම 6ක් තියෙනවා නිසා. රයිට්. දැන් F කේ වැලියු එක ගන්න. මම කියනවා 10යි. මම අහන ප්‍රශ්නේ W ගේ අගේ කීයද? හොයලා දැන් W ගේ අගේ හොයලා දැන්. හරි පුතා මෙන්න අගයන් ටික අපිට කියනවා භ්‍රමණාක්ෂයේ ඉඳලා මෙතනට මීටර දෙක අර බර කියලා තමයි ඒක මෙතන ඉඳලා මෙතන 4 ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනටම තියෙනවා කියන්නේ 6 දෙන්න
උඩට තියෙන බලය 10යි. අහන්නේ පල්ලෙහාට තියෙන W කීයද කියලා. මේ ප්‍රායෝගිකව බලපූර්ණ යෙදෙන අවස්ථාවක් නැත්නම් මොමන්ට් ඔෆ් ෆෝස් ඇප්ලයි කරන අවස්ථාවක් අපේ වැඩ පහසු කරගන්න මේකෙන් අපිට උදව්වක් ලැබෙනවා මේ වීල් බැරෝ කියන එකෙන් මේ වස්තු ඇත්තම බර නේ අපිට උස්සන්න මේකෙදී මේකේ ඔයාලා ගන්න අදදී සම්ප්‍රයුක්ත බලපූර්ණේ 0යි කියලා ගන්න resultant moment of force zero කියලා ගන්නවා. ඒ කියන්නේ මේ වස්තුව උස්සන්න අවම වශයෙන් දෙන්න ඕන මේ මේ බලය තමයි මේ දීලා තියෙන්නේ. ඒතර මේකේ බර හොයා ගන්න අන්නේ ඒ සිද්ධාන්තය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ resultant moment of force RMF එක අපි මේ වගේ සිද්ධියකදී අපි මොකද කරන්නේ? බිඳුව කරගන්නවා. ඒකයි විශේෂත්වය. ධර්ම බිඳුව දාන්නේ. ගන්න බැලලා යම් අවස්ථාවකදී බිඳුව ගන්න. දැන් පුතාලා මම මේ පැත්ත නොහැන්නේ. මේ පැත්තට දෙන බල ගන්න. බල බුරුණ. මෙන්න ධමනාක්ෂයේ W තියෙන්නේ පල්ලෙහා. ඒ කියන්නේ මෙහෙම කරකැවෙන. මේ විදිහට යන. හරි? ඒ විදිහට තමයි යන්නේ. එතකොට ධන අපි හොයන පැත්තමයි තියෙන්නේ. දැන් W ගුණ කිරීම 2 මීටර. දන ඊළඟ මේක ධමනාක්ෂයේ මෙහෙම තියෙන්නේ මේ මෙතනින් පටන් ගන්න මෙතනින් තියනවා කියලා හිතන්න පුළුවන් ඔයාලා දැන් මේ ලම්බ බලය මෙහෙම ඇන්ගල් එකට ගන්න ඕනේ නැහැ හරි හොඳට බලන්න මොකද මේක බලයත් එක්ක ලම්බ වෙන්නවා මේකයි මෙහෙම දාන මේ දවල් තව පුතේ දැන් මේක තියෙන්නේ උඩ පැත්ත අපි හොයන්නේ පල්ලෙහාට ධමනාක්ෂයේ තියෙන මෙහාට F තියෙන්නේ පහත උඩට එහෙනම් මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක කරන්නේ. පැහැදිලි? එතකොට පුතේ ඍණ. ඒක ඍණ. ඍණ 10 නිව්ටන් ගුණ කිරීම දුර යනවා 2.4 6 මීටර්. හරි? දැන් තමයි අපි මොකද කරන්නේ? මේ වැඩේ කරන්න ඕනේ සද්දා සම්ප්‍රයුක්ත බල ගුණනේ බිඳුව කරගන්න. තොර W ගුණ කිරීම 2 මීටර් ඍණ 10 නිව්ටන් ගුණ කිරීම 6 කියන්නේ 60 නිව්ටන් මීටර් එනවා හරි මෙයා එහා පැත්තට ගෙනිච්චන හරි 60 නිව්ටන් මීටර් W වල අගේ හැන්න දැන් පුළුවන් අපිට ඒකට මේ 2 අනිත් පැත්තට ගෙනියන්න ගුණ කිරීමක් විතර තියෙන 2 අනිත් පැත්තට ගෙනිච්චම් බෙදීමක් වෙනවා බෙදීම වෙනවා හරි මෙන්න බෙදීමක් වෙනවා W තනි වෙනවා මෙන්න M M කැපෙනවා 2 හරි මෙතන 30 30 උත්තරේ එන්නේ 30 නෝටු ගොඩක් අටි උත්තරේ වල තිබ්බා ඒ කියන්නේ පුතේ මේකේ සිද්ධිය නිව්ටන් 30ක වස්තුවක් උස්සන්න වීල් බැරෝ ඒ නිසා අපිට වැය කරන්න ඕන කොච්චර ශක්තියද බලයද දන්න නිව්ටන් 10 ආන් ඒකයි බල දුන්නේ ප්‍රායෝගික අවස්ථාවක් විදිහට මම මේක සැලකුවා. හරි? අපි මේ හැමදේම ඉගෙන ගන්නේ ප්‍රැක්ටිකලි ඒවා යූස් කරනවා. එහෙනම් අපිට නිව්ටන් 30ක බලක් උස්සන්න අපි මේ විල් බැලෝ නිසා අපිට ලැබිලා තියෙන chance එක මොකද්ද? නිව්ටන් 10ක බලයක් විතරයි යොදන්න ඕන.
තර අපිට මේ වස්තු උස ගන්න පුළුවන් පැහැදිලි ඇති වල ඔය විල් බරව ගන්න නිතර මේනවා දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ මේ මනුස්සයායි භ්‍රමණාක්ෂිය ඉඳලා මෙන්න මෙහිම ඇන්ගල් එකට මේව ගන්න නැත්නම් මෙතනට මේ බලය තියෙන්නේ එතනට ගන්න නැතුව ඇයි මෙහිම ගන්න කියලා එතකොට අපි කියලා තියෙන්නේ බලයේ ක්‍රියාත්මක කරන ස්ථානයේ තියෙන ලම්බ දුර එතකොට බලයටත් ලම්බ වෙන්නත් ඕන එක මන්නේ බලහරින්නේ මේකට ලම්බ වෙන්න ඕනේ මේකට ලම්බ වෙන්න ඕනේ මේ දෙකම ලම්බ වෙන්න ඕන නිසා තමයි ඔය ඇන්ගල් එක ගන්න තේරුණා එතන මෙතනත් එහෙම බලය උද මෙතන තමයි තියෙන්නේ නමුත් ඒක දික්කල බලහර ගන්න පුළුවන් මේ 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 රේඛාව ඔස්සේනේ බලය ක්‍රියාත්මකයි එතන මෙන්න දැන් අර රේඛාව මේ රේඛාව එක්ක කනෙක්ට් කරාම අංශ කාමෝ කැදෙනවා අන ලම්බ දුරක් නිර්මාණය ඒකයි විශේෂත්වය හරි එතන එහෙම තමයි මේ දුරවල් නිර්මාණය කරගන්නේ මේ සම්බන්ධ මේ විල් බරෝ දා ගොඩාක් ගණන් එනවා දැන් ඉස්සරහට අදට දෙනවා විභාග වලටත් ඇවිල්ලා තියෙනවා මේක ඉතින් ගොඩක් දරුවෝ අමාරු කර ගන්නවා මේ දැන් ඉතින් අපි මුලින් ඉඳලා ඉගෙන ගත්ත දේවල් එක බැලුවම මේක මං හිතන්නේ අවුලක් වෙයි කියලා ඉතින් අපි දැන් බලගුණණයට සමු දෙන්නත් පුළුවන් මේකේ තියෙන සිද්ධාන්තලික කතා කරලා ඉවරයි සර්ටන් මොමන්ට් ඔෆ් ෆෝස් එකේ තියෙන තියරි පාර්ට් එක අපි ඉවර කරලා ඉවරයි හරි ඒ නිසා අපිට පොඩ්ඩක් ඕන වෙන දෙයක් වෙනුවෙන් අවධානය කාලය වෙන් කරන්න බැරි කමක් නැහැ දන්නේ අපි ඉතින් වෙන දෙයක් වෙනුවෙන් අපි කාලය වෙන් කරගමු දැන් හරි දැන් අපිට පටන් ගන්නකොට 25ක් හිටියා එක එක හේතු නිසා සිග්නල් මදිකම හරි ඩේටා ඉවරෙච්ච දේ නිසා හරි නැත්නම් රැට බලන කතාව ආසාවෙන් බලන කතාව පටන් ගත්ත නිසා හෝ විවිධ හේතු නිසා ඒ වගේම බඩගිනිනීම නිසා වගේ තාම දරුණු අවශ්‍යතා නිසා දැන් අපේ පිරිස 11කට අඩු වෙලා තියෙනවා. නමුත් ඒ 11 රැඳිලා ඉන්න එක ගැන මට ගොඩාක් සතුටුයි. මේ වැඩේ අපි පටන් ගන්නකොටම දරුවෝ 20 ගානක් ඉදියා. ඒ දරුවෝ කොහොම වගේ වැඩ දෙක කරගෙන ගියා බලාගෙන හිටියා. යම් යම් ප්‍රායෝගික හේතු ඇති. හරි. ඒ වස්සේ අර වගේ සීනි බෝල හේතුත් ඇති. හරි. ඔය ඔක්කොම ඉතින් අපි ඔයාලා දරුවෝ वाले गुडाक लाद बोल देवाल सिद्ध मेका गुडा पांडे बल थोड़ी देवा सिद्ध दैंग अभी तब देख अवधान कथा कर वेदे कर මේ මීඩියා එක ඩිස්කනෙක්ට් වුණාන් පස්සේ ආයි මම අලුතෙන් වීඩියෝ එකක් දාන්න හැපුතාලා ඒකෙන් අවසන් කරනවා මම අවසන් වෙන කලින් කියන්නම් තාම අපි විනාඩි 10 පටන් ගත්තේ නැහැ පටන් ගත්තා මම කියන්නම් මේ තාටි වෙලාවකින් මේක ඩිස්කනෙක්ට් වෙයි කියලා දැන් අපි තව එකකට අවධානය යොමු කරලා වැඩි කරගෙන යමු පුතේ මේක මහන්න මෙයාගේ ගණන් ඕන නම් ආයේ මට ස්කෝලේදී කියන්න ඒක අපේ ස්කූල් ටයිම් එක වගේ මේ මේක මේ හද අපි යන්න මේ ප්‍රතිරෝධ සම්බන්ධ ගානක් අහද ප්‍රතිරෝධ මම මෙන්න මේ පැනල් ලිව පේනවද කියන්නේ අනිත් පැන් දෙකම පොඩ්ඩක් ලියනවාද පේනවද අවුලක් නැද්ද ටිකක් කියන්න ඒක ලියන්න ඒක රතු පැනක් ඒක මම අහන්නේ රයිට් යකට හරි බැටරිය තියෙනවා වොට් 12යි පුතාලා මම මෙතන හයි කරලා තියෙන වෝල් මීටරයක් මට උදව්ව කරන්න මෙන්න මේ උඩ තියෙන වෝල් මීටරේ වයර් එක පේන්නේ උඩට ගියා හරි දැන් පේනවා ඉතින් වෝල් මීටරේ පාඩම්කේ අගේ කොහෙද ओम देखिए समांतर प्रतिरोध अतर तीन एक वोल्टेज जी को
එකන ඒකට අයිති වෙන වෝල්ටේජ් එක කොච්චරද කියලා වැඩ දෙන්න. හරි. දැන් අපි අවධානේ යොමු කරමු ගන්න හදන විදියට. ඉතල කීපයක් ආවා. කීපයක් ආපු දින්ද තමයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රස්තාවනාවක් නැහැ. හරි. කීපයක් ආපු නිසා අපි බලමු හදන විදිය. පුතාලා මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බෙදෙන වෝල්ටේජ් එක හොයන්න නම් මේකේ ධාරාව දෙන්න ඕනේ. මේ පරිපථයට දෙන ගලන ධාරාව දෙන්න. ගලන ධාරාව දීලා නැහැ. आई दीना है ना आई होया ना आई होया ना बताना मैं पत्रों का खाटला की प्यार त्याग ना आ रहा है मैं समस्त परिपाटी तुलन करने दारा हो गया ना मैं बुगद कराना है ना इससे अलावा मैं कितने ना मैं पत्रों दो वाला बुगद कराना थानी बालत है ना तब ये ना इक्वलेंट रेसिस्टेंस सामक पत्रों दे है ना अरे මෙතන උඩ හදන්න මේ හරියන්නේ එක යට මම මේ කොහෙටද මේක දාන්න යන්නේ මෙන්න මෙතන මොකද මේ දෙන්න සමාන්තර ගතයි එක යට r එක යට 2 ohm එතකොට එක යට r මෙතන එනවා 4 ohm නැත්නම් 4 ohm sorry 2 ohm මේ පොදු හරිය ගන්න 2 උඩත් 2 r සමානයි 2 ohm උඩට යනවා इलाट श्रेणी ඔක්කොම වෙනකොට 6 ohm ගන්න පුළුවන් 6 ohm හරි කියදන්නේ 6 ohm හරි ඔන්න දැන් ආව වෙන දැන් මේක 12 volt නේ 12 හරි දැන් එකට මම මොකද කරන්නේ V සමානයි I R V 12යි I හොයන්න තියෙන එක R තනියක කියද 6 ohm 6යි I එනවා කියද 2 ohm 2 ampere sorry ampere දෙකයි ධාරාව ampere දෙකයි හරි දැන් මේ ධාරාව හිවම තියෙන වාසිය තමයි මෙන්න මේ පුතා මේ මෙතන තිබ්බ ප්‍රතිරෝධ දෙක වෙනුවට දාන්න පුළුවන් තනිකේ යගේ තියෙන 1 ඒ වගේ මේ උඩ 1 ohm තමයි දාන්න දැන් පුතා මෙතන V එක නැහැ තියෙන මෙතන V එක නැහැ තියෙන එතන V එක හොයන්න මම දාන V සමාන IR එතන මොකද දැන් කරන්නේ V සමාන IR දාන එක තර V හොයන්න එතන V නේ හොයන්න එකට V වලාගේ මේ 12 දාන්න පුළුවන් දිලා නේ V හොයන්න I කියන්නේ देखा इतना देर प्रतिरोध आगे क्यों ठीक है देखिए मागे देखा क्या देखा ही देवरा के क्या देखा वोट देखा वोट देखा ही ना मेक रखिया मेक कर दामा इतनो दाहाय मित्र दाहाय और ना हमारे वोट दोला है बेटे वोट दोला है देखा मित्र दाहाय मित्र राइट डिस्कनेक्ट मम प्रतिरोध संबंध गणन का दिखट हरी
එක දිගට මම හදන්නම් ප්‍රතිරෝධ සම්බන්ධ ගණන් ටිකක් ඔයාලට අවබෝධ කරගන්න. හරි. එහෙම අවබෝධ කරගන්න හැදුවම මේක පැහැදිලි කරගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. මේ වගේ අවස්ථාවකදී අපිට B බෙදලා යන ආකාරය මේ එක එක තැන් වලට බෙදලා යන ආකාරය කියන අපි මේක පාවිච්චි කරනවා. මේ පාන තිබ්බ ප්‍රොවින්ෂියල් පේපර් එකේ පළාත් පේපර් එකේ කියන ඇප්ටිටියුඩ් ටෙස්ට් නම්බර් 3 වල වෙන්නේ නැති සාධන පරීක්ෂණ 3 ද කොහෙද තිබ්බා මේ මේ වගේ ගාන ඒකේ අයි දීලා තිබ්බේ පුතේ අයි හොයන්න තිබ්බේ නැහැ අයි වල අගේ හොයන්න හොයලා දීලා තිබ්බා එතන අයි වල අගේ හොයලා තියෙනවා නම් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ හරි රයිට් ආන්සර් එකන්නේ වෝඩ් දෙකයි ආන්සර් එකේ වෝඩ් දෙකයි හරි වෝඩ් දෙකක් එන්න ඕන මේ මෙන්න මේ සෙට් එකේ වෝඩ් දෙකක් එන්න ඕන ඉතුරු වෝඩ් 10 මේකට එන්න ඕන එහෙම බෙදලා යන්නේ ඕන මෙතන b සමාන i r දැම්මොත් ඔයාලට පේනවනේ i කීයද හැමදාටම 2යි මෙතන ප්‍රතිරෝධය යගේ කීයද 5යි දෙවර 5 හරි 10ක් එන්න පැහැදිලිද ඔයාලට ඒක දීලා තිබ්බා ඒකේ මේ අගයන් ටික බෙදලා තිබ්බා ඉතින් ඔයාලට තියෙන එක ඒ ගානක් නැවත බලන්න පුළුවන් ඔයාලට අදපු එක දැන් ඉතින් අපි අදට අවශ්‍ය දේවල් ටික කතා කරා ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා සූම් වලින් අපි ලොකු දේවල් ප්‍රමාණයක් කරගෙන ගියා දැන් අද මට මේ මහිමත් යෝජනා කරා අපි යමු කියලා මේ Microsoft meeting වලට නේ ඒකට යන් කියලා මොකද ඒකේ ටයිම් ලිමිට් කේස් එකක් නැහැ සහ මේ ඔය සමහර ෆෝන් වල දෙන Android version හැම ෆෝන් එකම ස්මාර්ට් ෆෝන් එකක දෙන Android version එක ඒකේ Android version pro Android version එක 4.4 එකේ ඉඳලා මේ Microsoft එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැන් සාමාන්‍ය Google මේ sorry මේ අපේ Zoom පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙන 5 එකේ ඉඳලා Android එකේ එතකොට අර අරකේ තියෙන chance එකත් අපිට ගන්න පුළුවන් ඊ හරහා සහ time limit එක ඒකේ නැහැ ඒ නිසා අපිට මේ නිදහසේ කරගෙන යන්න පුළුවන් එක සහ මම හිතන්නේ ඒකේ මේ ලොකු data ප්‍රමාණයක් zoom එකේ තරම් නැස්ති වෙන්නේ නැහැ ඒ වගේ අවස්ථා ගොඩාක් ඒ හරහා ලැබෙනවා ඒ නිසා ඒ දේ කරගෙන යන්න පුළුවන් ඒ වගේම සමහර දරුවන්ට අද data ඉවර වෙන්නේ නැති ඒ නිසා සමහර කටේ disconnect වෙන්නේ නැති දැන් connect වෙලා ඉන්න කටේ මට මේක කියලා තේරුමක් නැහැ නමුත් disconnect වෙච්ච අයට වාලා හම්බුනොත් එම් කියන්න මචන් මේ සර්ලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා ඒක තමයි ඔයාලගේ මේ ෆෝන් කනෙක්ෂන් වල තියෙනවා පුතාලා මේ ඔෆර්ස් දීලා ඉන්ටර්නෙට් ඔෆර්ස් දීලා තියෙනවා ඒ ඔෆර්ස් වලින් පුතාලා මේ දෙනවා එක එක මේ ප්‍රොමෝ මේ chances දැන් මේ දවස්වල දීලා තියෙන chance එකක් තමයි පුතේ මේ zoom වලින් ඊළඟට මේ Microsoft එකේ තියෙන ඒ app එක හරහා ඉගෙන ගන්න. ඒ වගේ දේවල් වලින් ඉගෙන ගන්න මේ ඔයාලට දීලා තියෙනවා data chances. නැත්නම් data packages දීලා තියෙනවා. ඔයාලට තියෙන අන්න ඒ වගේ data package එක ගන්න. රුපියල් 150ක් 60ක් වගේ ඇතුළත 200ට අඩු මුදලකින් ඔයාලට ඒක ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ලබා ගන්න පුළුවන්. ඒක මාසෙටම පාවිච්චි කරන්න පුළුවන්. එනිසා එක පාවිච්චි කරන්න කියලා එක පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට අපිට මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මොකද මම මේ විභාගයේ වෙනකම්ම හිතාගෙන ඉන්නවා මේ Zoom වැඩේ කරගෙන යන්න. ඒ වගේම සමහර ඩිස්කෝල් නම් ආයෙ වහන එකක් නැහැ. වැහුවොත් අපිට ඉතින් මේක තමයි විකල්පය බවට පත් වෙන්නේ. එනිසා ඉතින් මේකට අපි හුරු වෙමු. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි මේකට හුරු වෙමු. ඉතින් මේක කැමැත්තෙන් කරන්න ඕන දෙයක් මොකද මේක ගෙදර ඉඳලා අතල් එකේ ඉගෙන ගන්නවා. ඔයාලගේ භාෂාවෙන්. හරි. එහෙනම් දරුවෝ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපිට අඟහරුවත මම හිතන්නේ විද්‍යාව තියෙනවා. ඒකට සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි මේ වීඩියෝ වලට ඔයාලා සහභාගී වුණාට. මේ පන්තියට සහභාගී වුණාට. ඔක්කොමට thank you කියනවා. ඔයාලටත් thank you. හරි. ඒ වගේම welcome. මේ එන සුබ දවසක් සුබ රාත්‍රියක්